ධරණි බලන හැමෝම මේ වෙනකොට දන්නවා ධරණි කතාවේ තියෙන ලොකුම කුතුහලය. ඒ තමයි මදුෂා සහ දයාල් තරුමිනීට තාත්තා ලියලා දීපු ගෙදර වෙනුවෙන් රණ්ඩු වෙන එක. අතට මේ දෙන්නගේ වැඩ නිසා තරුමිනීගේ විතරක් නෙවෙයි තාත්තගෙත් හිත රිදෙනවා. නමුත් තරුමිනී නිසා තාත්තට දැන් සැනසීමක් තියෙනවා. හැබැයි ඒ සැනසීම දිගටම තියාගන්න තාත්තට බැහැ. ඒකට හේතුව තමයි මදුෂා සහ දයාල් තරුමිනීට කරදර කරන නිසා. දයාල්ගේ සහ මදුෂගේ සැලසුම් දවස ගානේම හදනවා. හැබැයි ඉතින් මේ දෙන්නගේ සැලසුම් ගොඩක් දුරට වරදිනවා. මොකද මේ දෙන්න හදන සැලසුම් හොඳ හිතින් හදන සැලසුම් නෙවෙයි. කෙනෙක්ට කරදරයක් කරන්නම හිතාගෙන හදන සැලසුම්. අන්න ඒ නිසාම තමයි හැමදාම මදුෂලට වරදින්නේ. නමුත් මදුෂට දැන් ඕන කරලා තියෙන එකම එක දෙයයි. ඒ තමයි ගේ ගන්න අදහස ටිකක් පැත්තකින් තියලා ඊට පස්සේ තාත්ත සහ තරුමිනීව නයි පොළොංගු ගාන්ටම විරසික කරන්න. ඉතින් මේ දේ කරන එක ලේසි නැහැ. හැබැයි මේ දේ කරන්නම සිද්ධ වෙන බව මදුෂ දන්නවා. මදුෂ මේ සැරෙත් ගිය පාර සැලසුමම තමයි වෙනස් විදියකට හදන්නේ. ඒ තමයි ගිය වතාවේ දේවින් දැල්ලල කතාවක් හැදුවට හරි ගියේ නෑනේ. මේ සැරේ කරන්න හදන්නේ තාත්තට පිරිමි කෙනෙක්ට කියලා කතා කරවලා තරුමිනීව බඳින්න ඉන්නවා වගේ රඟපාලා ඊට පස්සේ තාත්තට ඇත්ත වගේම තිබුණොත් තරුමිනී ගැන පිළිකුලක් එනවනේ. මොකද තරුමිනී නිම්නව විතරක් ඇති කියන අදහස බොරුවට තමන්ව රවට්ටන්න කියපු එකක් කියලා හිතුනොත් නයි වෛර බැඳ ගන්නවනේ. ඒක නවත්තන්න බැහැ. හැබැයි මේ සැලසුම පළවෙනි දවසේ සාර්ථක වුණාට මොකද තාත්තා මේ ගැන හොර රහසෙම හොයලා බලනවා. එකපාරම තාත්තා මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. මොකද තාත්තා තරුමිනී ගැන දන්න නිසා. මොකද මදුෂලා ගැන හොඳටම තාත්තා දන්නවා. ඔය හොයලා බලන අතරතුරේදී තමයි තාත්තට දකින්න ලැබෙන්නේ තරුමිනී බඳිනවා කියන කෙනා දාල් සමග ඉන්නවා. එතනින් තමයි තාත්තට මේකත් උප්පරවැට්ටියක් කියලා තේරෙන්නේ. ඉතින් තාත්තා ගිහින් මදුෂර සහ දයාලට හොඳටම බනිනවා. හැමදාමත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා වීඩියෝ බලන, කමෙන්ට් කරන, ලයික් කරන ආදරණීය සහෝදර සහෝදරියන් වන ඔයාට ගොඩක් ස්තුතියි. ඔබ සම මාහට ලබා දෙන සහයෝගය අගය කොට සැලකමි. හැමදාමත් ඔය ආසාවෙන් බලන කතාවල ඉදිරිය ගැන දැනගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. මාත් කතා ආසාවෙන් බලන රසිකාවියක් හැටියට ගොඩක් සතුටින් මේ වීඩියෝ කරන්නේ. ඒකට ලොකුම හේතුව වෙන්නේ හැමදාමත් වයස් පරතරයකින් තොරව මගේ වීඩියෝ බලන ආදරණීය සහෝදර සහෝදරියන් වන ඔයා නිසා. නරඹන ගමන් ඔබගේ අදහස් කමෙන්ට් තීරුවේ සටහන් කර අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කිරීමටත් අමතක කරන්න එපා. ඒ වගේම අපගේ වීඩියෝස් ඔබගේ මිතුරන් අතරේ ෂෙයා කිරීමටත් මතක තියාගන්න.